සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංහේන පිවිනේමි පරුසේන පිවිනේමි සංඝ පරුසේන පිවිනේමි පේ ඓතිහාසික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්කිරි පාර්ශවයේහි අනුනායක දූරන්දර අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධ්‍යාපනපති නම කියන්නට අවසරයි. ආනමණ්ඩුවේ ධම්මදස්සාභිධාන ගෞරවණීය අනුනායක මාහිමිපාණන් වහන්සේ, එවැගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක අපේ බොරලැන්දේ වජිරහාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ රට පුරා ලෝකේ පුරා වැඩ සිටින පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි. නියුතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන කොටදෙනියාව මීරිගම ලිපිණියේ පදිංචි එස්.ඒ. සමරසිංහ මහත්මයා, එවැගේම මංජුලා මහත්මිය ඇතුළු පවුලේ ඥාතිවරුන් අසල්වාසී පිරිස ඇතුළු කොටගත් කාරුණික පින්වතුනි, පින්වතියනි, දූ දරුවනි, හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා ධර්මානුකූලව ගත කරන ඔබේ ජීවිතය තවත් ධර්මානුකූලවම ගත කරන්නට හැකියාව ලැබෙන පුණ්‍යවන්ත වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට, ඔබ සසර කර ඇති සියලු කුසල ධර්මයන් ඔබේ ජීවිතයට උපනිශ්‍රේ වේවා. ඒ තුලින් ඔබට සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන උතුම් බණපදයේ ශ්‍රවණය කරන්නට කුසල ශක්තියක් මිපදේවා, ජනිත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනු. පින්වතුනි, අද ඇතු හැම කෙනෙක්ම ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ අපවත් වේ වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරු විසින් ස්ථාපනය කරන්නට යෙදුණ මේ ධර්මශාලා මන්දිරය තුළට ඇවිදින් වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ බණපදයක් අහන්න. තවත් ඔයත් බලාපොරොත්තු වෙනවා මේ අහන බණපදය ලෝකෙටම සන්නිවේදනය කරන්න. කැමැති ඇත්තොත් අසත්වා, අකමැති ඇත්තොත් අසත්වා, මිත්‍රයොත් අසත්වා, අමිත්‍රයොත් අසත්වා කියන අරමුණෙන් තමයි ඔයත්තු මේ ධර්ම දේශනාව සන්නිවේදනය කරන්නේ. එතකොට මේ සන්නිවේදනය කරන කාර්යයේ ප්‍රමාණය මෙච්චරක් බණහනවා කියලා කියන්න බෑ නේද? ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් බණහනවා. ඒ බණහන හැම කෙනාටම බණක් අසවන්න සලස්සන්නේ මේ දායකත්වයේ දරන ඔයැත්තු. ඔයැත්තුන්ගේ ධනය, කාලය, ශ්‍රමය මිඩංගු කරලා, වියදම් කරලා කරන පින්කමේ ප්‍රතිඵල තමයි ලෝකෙ හැම දෙනෙක්ම නෙලා ගන්නෙ ශ්‍රවණය කරලා. ඒකට කියනවා පින්තුනේ දානය කියලා.
ඒකට කියන මොකද්ද දානය. ඔයත්තන්ගේ නිවසට වැඩම කරවන හාමුදුරුවරු ඔයත්තු කවදාකවත් කියන්නේ නැහැ අසවල් පන්සලේ හාමුදුරුවන්ට එන්න කියලා. තමන්ගේම පන්සලේ හාමුදුරුවන්ට කියන්නේ ස්වාමීනි අපේ දානෙට මෙච්චර නමක් වැඩම කරවලා දෙන්න. ඒ වඩින හාමුදුරුවරු වඩිනකම් දන්නේ නැහැ කොහින්ද වඩින්නේ කියලා. එතකොට ඔයත් වඩින ඕනෑම පලාතක හාමුදුරුවරුන්ට දානි පූජ කරනවා. එක පිරිසකට කියලා සීමා කරන්නේ නැහැ. මේ පලාතේ හාමුදුරුවරුන්ට කියලා සීමා කරන්නේ නැහැ. එනිසා තමයි ඉස්සර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළාට පස්සේ දේවානම් පියතිස්ස මහරජුරෝ ලේඛනගත කළා චතුදිස සංගස දිනේ කියලා. හතර වටින් වඩින මහා සංඝයාට තමයි මේ ලෙන පූජ කරන්නේ. කැමැති ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරවලා මේ ලෙනේ වැඩ සිටිත්වා කියලා ප්‍රාර්ථනා කළා. ඔයත් ඒකටත් කිව්වා දානය. ඔයත්තු කරන පින්කමටත් කියන්නේ දානය. බලන්ට කැමැති ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන් නේ. ඔයත් අකමැති පවුල් වල ඇත්තන්ට කියලා ධර්ම දේශනාව අස්සවන්නතු ඉන්න පුළුවන්ද? එහෙම බෑ. බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම මේ බණ පදේ අහනවා. නොයත් දෙන දානය එක පිරිසකට කාණ්ඩයකට කොටසකට පලාතකටද නෑ. එහෙම දෙන දානේ ආනිසංසයන් මහත් පලයි මහානිසංසයි. ඒ දේශනාවට ඒ දේශනාවෙදි සඳහන් කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඔය තෝන තරම් දන් දීලා තින්නේ නේ. පේරු දන් දීලා ඇති, කටින දාන දීලා ඇති, යදින යදින්නියන්ට යදින්නන්ට දීලා ඇති, කැමැති අකමැති පිරිස්ට කැමැත්තෙන් කැමැත්තෙන් හරි දීලා ඇති. කොච්චර දන් දීලාද ඔයත්තන්ගේ ජීවිතවල නේ. බස් රථයේ ඔබ යනකොට ඔබ ආසනය දුන්නත් බැරි කෙනෙකුට ඒකත් මොකද්ද? දානයක්. ඒ විදිහට ඇත්ත කොච්චර දන් වැඩ කරලා ඇද්ද නේ? කොච්චර ශ්‍රම දාන දීලා ඇද්ද? පන්සල් හදන්න, වෙහෙර විහාරස්ථාන හදන්න, වන්දනා ගමන් යන පිරිසට බත් ටිකක් කුවිලා දුන්නත් ශ්‍රම දානයි. දන්සලක් දුන්නත් ශ්‍රම දානයි. ඒ සියල්ලටම වඩා වටින දානේ වෙන්නේ ධර්ම දානේ, අද කරන පින්කම. ඇයි අද කරන පින්කම වටිනව වෙනවා කියන්නේ? කෙනෙකුට කන්න දුන්න කියන්න ආපහු පැය හතරකට පස්සේ බඩගිනි වෙනවා. අය පැය හතරකට පස්සේ ඒ කෙනා කනවා. ලෙඩෙකුට බෙහෙත් ටික දුන්නොත් කවදා හරි උපදිනකොට ආයෙත් ලෙඩක් හැදෙනවා නේ. ජාතිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ. ඉපදිස්සි නිසා මේ ලෙඩ දුක් කරදර ඇති වෙනවා. ධර්ම දානය දෙනකොට මොකද කරන්නේ? ඉපිදින එක වළක්වන්න බෙහෙතක් දෙනවා නේද? මෙච්චර දවසක් ඉඳි ඉපිදිච්ච නිසා ඇතිවෙච්ච බෙහෙත් ලෙඩවලට බෙහෙත් දුන්නේ කනේ. කුසගින්නට බෙහෙතක් දුන්නා. ඒ කියන්නේ ආහාරයක් දුන්නා. හිසේ කැක්කුමට බෙහෙතක් දුන්නා. කෙනාට උපකාරයක් කළා. ඒවට වඩා වටින්නේ මොකද්ද? ඉපදින එක නැති කරන්ට දානයක් දෙනවා. ඉපදීම නැති වුණු ජාතිපි දුක්ඛ හට ගන්නවද? ජරාපි දුක්ඛ හට ගන්නවද? ව්‍යාධිපි දුක්ඛ හට ගන්නවද? මරණම්පි දුක්ඛ හට ගන්නවද? සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංචස්කන්ධය කියන එක හට ගන්නවද? නෑ. හැබැයි හට ගැනීම නතර කරවන්න පුළුවන්නේ ධර්මාවබෝධයක් ඇතිවෙච්ච කෙනෙකුට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඔයත්තුන්ගේ ධර්ම දේශනාව අහලා කෙනෙක් තණ්හාව නැති වෙන අරමුණක් තුල නිර්වාණගාමී ප්‍රතිපදාවක් තුල එළඹෙන්නට ඕන කියලා ඒක නා බවුන් වඩලා නිවන් අවබෝධ කරගත්ත කියන්නේ. එතකොට ආහාරය දුන්නට වඩා කුසලයක් වෙනවා සසර උපදින එක කෙනෙක්ගේ නතර කළහම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්ම දානං ජිනාති. ලෝකේ තියෙන හොඳම දේ තමයි දීමනාව තමයි
ධර්මය කියාදීම. එනිසා තමයි අද ඔයත් ඇවිල්ලා ඉන්න කුරුණෑගල යුගයේ. බුදුරජාණන් වහන්සේ පාරමිතාවන් පුරනකොට උන්වහන්සේ ගත කරපු ජීවිතය අලලලා ජාතක කතා පොත් වහන්සේ නිර්මාණය කළේ ඔන්න ඔය කියපු දානය. 550 ජාතක කතා පොත් වහන්සේ නිර්මාණය කරපු පන්සලේ තමයි අද ඇත්ත මේ බණ පදයන්. එන ධර්ම දානේ නෙමෙයි දෙත්. ඒ ධර්ම දානේ. ඒ වගේම බලන්න ත්‍රිපිටක පොත් වහන්සේලා ලෝකේ ලේකන ගත කරපු ජාතියකට ඉන්නේ අපි. නේ අපි හරි අභිමානයක් තියෙන ජාතිය. මොකද්ද? අක්ෂර කලාවක් අපට තිබුණා. චීනෙට වඩා අපි ඉහළින් ඉන්නේ. ඕන්ට වඩා ඉතිහාසයක් අපට තියෙන නිසා නේ කොච්චර වුණත් අපට ඉතිහාසයක් තියෙන. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ උනේ අපේ. එහෙනම් ඒකත් ධර්ම දානයක් නෙමේද? ඒවත් ධර්ම දාන. බණ පොත් බණ කියවීම කියවීම බණ පොත් ලියවා පූජා කිරීම කෙනෙකුට ධර්ම පදයක් අහන්නට සන්නිවේදනය කිරීම සියල්ලමයි තියෙන්නේ මොකටද? ධර්ම දානය. එහෙනම් අද ඔයත් මේ දෙන දාණය මහත්ඵල මහානිසංස ලැබෙන්නේ නැද්ද? ඔව්. නද තමයි ලෝකෙ අපිට දෙන්න පුළුවන් මිනිස්සෙක් වශයෙන් හොඳම දාණය දෙන දවස. ඉතින් මේ දාණය දෙනකොට හොඳට පැහැදීමෙන් දෙන්න ඕන. පැහැදීමෙන් ශ්‍රවණය කරන්න ඕන. තමන්ගේ ජීවිතය ධර්මානුකූලවම හසුරව ගන්න ඕන. නේ? තමන්ගේ ජීවිතය ධර්මානුකූල ප්‍රතිපදාවක් තුලින්ට ඕන. අන්න එතකොට තමයි අපිටත් පුළුවන්කම තියෙන නිවන් අවබෝධ කරගන්න. නේද? තෘෂ්ණාව නැති වෙන තැනටපත් වෙන්න. ආශාව නැති වෙන තැනටපත් වෙන්න. අපි කර්මයේ රැස් කළොත් තමයි නැමතු උපදින්නේ. නේද? අපේ ජීවිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන අකුසලයන් අපි එකතු කරගත්තොත් මගේය මටය මමය කියලා ඒකට අනුරූප වන විදියට අපි නැමතු උපදිනවා. ඉපදෙනකොට ඒ කර්මය ගෙවන්න ඕන. ආපහු මැරෙනවා, ආපහු ගෙවනවා. අන්න ඒ එකතු කරන එක නවත්තන්න තමයි බණහන්. එනිසා දෝ යත්තන්ට කියලා දෙනවා මම කරුණු හතරක් මේ ධර්ම දේශනාවේ. කරුණු හතර තමයි අපි කොහොමද සංවර වෙලා හැසිරෙන්නේ කියලා. කොහොමද සංවර වෙලා හැසිරෙන්නේ? ඒකට මම ගන්නව සූත්‍ර දේශනාවක් බුදුහාමුදුරුවන්ගේ. ඒ සූත්‍ර දේශනාව යත්තන්ටත් කියවන්න පුළුවන්. කේසිය කියන සූත්‍රය. මොකද්ද කේසිය? ඒ සූත්‍රෙන් තමයි අද යත්තන්ට මේ ධර්මකාරණාව දේශනා කරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කේසිය කියලා අශ්වයෝ දමනය කරන කෙනෙක්. ශිෂ්‍යයෝ දමනය කරන කෙනාට කියනවා කවුරු කියලාද? ගුරුවරයා. නේද? ශිෂ්‍යයෝ දමනය කරන කෙනා ගුරුවරයා. බුදුරජාණන් වහන්සේට කියනවා සියලු මිනිසුන්ද සත්වයෝද බ්‍රහ්මයෝද දෙවියෝද ඇසට පෙනෙන නොපෙනෙන සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවාද ගුරුවරයා කියලා. බුදුරජාණන් වහන්සේට ඊට ඉහළින් වචනයක් තියෙන. මොකද්ද? උන්වහන්සේට කියනවා කවුරු කියලාද? පුරිස ධම්ම කියලා. මොකද්ද කියන්නේ? පුරිස ධම්ම. අශ්වයෝ දමනය කරපු කෙනාට කියනවා කවුරු කියලාද එහෙනම්? අස්ස ධම්ම. අශ්වයෝ දමනය කළ නිසා අස්ස ධම්ම. පුරුෂයෝ දමනය කළ නිසා පුරිස ධම්ම. එන්න දැන් නම් දෙකත් මතක හිටීවි. අස්ස ධම්ම කියන පුජ්‍යලයා නැත්නම් කේසිය කලේ අශ්ව දමනය කරපු එක. බුදුහාමුදුරුව කලේ පුරුෂයෝ දමනය කරපු එක. පුරුෂය කිව්වහම පින්නතුනේ දිව්‍ය ලෝකේ දෙවියොත් අයිති වෙනවා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයොත් අයිති වෙනවා. මනුෂ්‍ය ලෝකේ අපිත් අයිති වෙනවා. අරූපී තලවල රූපී තලවල සිළු දෙනාමත් අයිති වෙනවා බුදුහාඳුරංගෝ ඒ කියන බුදුගුණේට. දැන් බලන්න එහෙම වෙලා නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දෙවියෝ පවා සංවර කළා. කළේ නැද්ද? කළා. අසුරේන්ද්‍ර කියන දෙවියා බුදුහාමුදුරු ළඟට ඇවිදී වන්දනා කරනවා. අසුර
බුදුහාමුදුරුව දමනය කළා. සූර්ය දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ දමනය කළා. සත්ත දාමේ ඵලේ බුද්ධ නේද? බුදුහාමුදුරුව සරණ ගියේ නැත්තම් හිස සත්කඩකට පැලෙනවා. හැබැයි බුදුහාමුදුරුව දමනය කළා. සත්තු දමනය කළා. නාලාගිරි හස්ති රාජයා දමනය කළා. මේ පාරලෙය කැලේට ගියාම බුදුහාරන් උදව් කළේ කවුද? පාරලෙය අතා. නම බුදුහාරන් දමනේ වීම නෙමේද? දමනේ වීම. ඉන්පස්සේ අපි බලන්න බුදුරජාණන් වහන්සේ මිනිස්සු දමනේ කළේ නැද්ද කියලා. අඟුලිමාල මිනිසෙක්. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? දමනේ කළා. බුදුරජාණන් වහන්සේ දමනේ කළා. එහෙනම් දෙවියන්, බමුණ, මිනිසුන් සියල්ලම දමනේ කරපු කෙනා ලෞතර බුදුහාමුදුරුවෝ. හැබැයි කේසියට එහෙම කියන්න බෑ. කේසිය දක්ෂ කවුරු දමනය කරන්නද? අශ්වයෝ. අශ්වයෝ විතරයි. දැන් ශිෂ්‍යයෝ දමනය කරන නිසා ගුරුවරයා වුණානේ. නේද? එයා කරන්නේ ශිෂ්‍යයෝ දමනය කරන එක විතරයි. ගවයෝ දමනය කරන කෙනා ගවපල්ලා. නේද? රථයක්, මෝටර් රථයක් දමනය කරනවා, එළවනවා. එයාට කියනවා රියදුරා. නේ? යකඩ ගොඩක් දමනය කරන නිසා රියදුරා. බුදු මෙයා කේසිය කළේ අශ්වය දමනය කරන එක. බුදුරජාණන් වහන්සේ ළඟට කේසිය ආවා. කේසිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් හිටගත්තා. හිටගෙන උණු බුදුහාඳුරණ කේසිය කොහොමද? හොඳයි බුදුහාඳුරනේ, හොඳින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා කේසියගෙන්, කේසිය උඹ කොහොමද අශ්වය දමනය කරන්නේ කියලා ඇහුවා. කේසිය උඹ කොහොමද අශ්වය දමනය කරන්නේ? ඔන්න ඊට පස්සේ ඉතින් කේසිය කියන මෙහෙම, කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මම කරන්නේ අහංකෝපන බන්තේ අස්ස ධම්ම සංහේන පිවිනේමි. හොඳට ආදරයෙන් කතා කරනවා, කතා කරලා හසුරුවනවා කිව්වා. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ආදරයෙන් කතා කරනකොව, කතා කරලා දමනය කරනකොව. එහෙම බැරුව හිටියොත් එහෙම මම කරන්නේ පරුසේන පිවිනේමි. නරක වචනයෙන් කතා කරලා බැනලා හසුරුවනවා කිව්වා. පළවෙනි එක මොකද්ද? ආදරයෙන් කතා කරලා දමනය කරනවා. දෙවෙනි එක නරක වචනයෙන් කතා කරලා දමනය කරනවා. තුන්වෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේට, එහෙමත් බැරි වුණොත් එහෙම මම කරන්නේ බුදුහාඳුරනේ සන්නේනපි විනේ, සන්නපරුසේනපි විනේමි. බණින්නෙත් නැහැ, හොඳ කියන්නෙත් නැහැ, දෙකම එකතු කරලා මධ්‍යස්තව දමනය කරනවා කිව්වා. එහෙමත් බැරි වුණොත් කොහොමද? පරුසේනපි න විනයං උපේති, සන්න පරුසේනපි න විනයං උපේති, තින්නම් කරෝති. මොකද්ද කරන්න කියලා ඇහුවාම කියනවා, සචේ මේ බන්තේ අස්ස ධම්මෝ සංහේනපි විනයං න උපේති. හොඳ වචන කතා කරලා හැසිරෙන්නේ නැත්තම් මම කරන්නේ පරුසේන විනයං න උපේති. නරක වචනෙනුත් කතා කරලා හැසිරෙන්නේ නැත්තම් සන්න පරුසේනපි විනයං න උපේති. හොඳයි නරකයි දෙකෙන්ම මෙයා හසුරුවන්න බැරි නම් මම කරන්නේ ආචාර්ය කුලස්ස අවන්නෝ හෝතේ. ආචාර්යවරුන්ට අවතක් වෙනවා, කටයුත්තක් වෙනවා කියලා හිතලා මෙයා මරලා දානවා කියලා කිව්වා. ඔන්න බලන්න, අස්ස ධම්ම අශ්වය දමනය කරන, කේසිය කරන දේ, අශ්වයක් දමනය කරන්න කරන දේ. හොඳින් කිව්වා, නරකින් කිව්වා, හොඳින්ද නරකින්ද දෙකෙන්ම කිව්වා. බැරි නම් මරලා දැම්මා. බුදුරජාණන් වහන්සේකින් අහනවා, ඔබ වහන්සේ පුරිස ධම්ම නේද? ඕ කේසිය, මම පුරිස ධම්ම. දැන් කේසිය අස්ස ධම්ම. ඔබ වහන්සේ මොකද කරන්න කියලා ඇහුවා. ඔබ වහන්සේ ළඟට එන මිනිස්සුන්ට, ශ්‍රාවකයන් පිරිසට මොකද කරන්න කියලා ඇහුවා? හසුරුවන්න. මමත් ඕකම තමයි කරන්න කිව්වා. මමත් ඕකමයි. ඔන්න බලන්න පින්වතුනි, අපට මේ කතාව උගන්වන හරි ලස්සන දෙයක් ජීවත් වෙන්න.
මොකද්ද? අපිත් ඉස්සරලම හොඳින් කතා කරන්න ඕන. ඕනෑම ගැටලුව හොඳින් කතා කරන්න ඕන. ඒකට හැමදෙරේ දෙවෙනි එක නරකින් කතා කරන එකද? හොඳින් මිනිස්සුන්ට කතා කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. කාටවත් බෑයි කියලා නෑ ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳින්. ලිච්ඡවි රජදරුවන්ගේ රාජ්‍ය පාලන ගැන කතා කරන වර්තමානය ලිච්ඡවි රජදරුවන්ගේ තියෙන පළවෙනි එක හිතන්නකෝ. මොකද්ද? නිතර රැස් වෙන්න. සතුටින් රැස්ස සතුටින් විසර යන්න. නිතරම එකතු වෙන්න ඕන. අම්මා අප්පච්චි නිතරම gedara සාලේ කතා කරන තැනක් හදාගන්න ඕන. පන්සලේ භික්ෂුන් වහන්සේලාට ඒ නිසා තමයි විනය කර්ම කරන්න මාසෙකට දෙවතාවක් තිබ්බා. ප්‍රාදේශීය භික්ෂුන් වහන්සේලා විනය ශාලාවට රැස් වෙලා විනය දේශනා කරනවා. එතනදී ප්‍රදේශයේ අලුතෙන් භික්ෂුන් වහන්සේ නමක් ආවොත් දැන හඳුන ගන්නවා. ඒ වගේ අපිත් ගෙදරවල් වල ආයතන තුල පාලකය තුල තියෙන්න ඕන දේ මොකද්ද? නිතර රැස් වෙන්න ඕන. ගමේ ග්‍රාම සේවක මහත්තය ගම්මුටි රැස් කරන්න ඕන නිතර. පන්සලේ හාමුදුරුව මාසෙ පොයේ රැස් කරලා බෝධි පූජාවක්වත් තියන්න ඕන. අම්මා ගෙදර ඉන්නකොට තාත්තත් එක්ක එක දවසකට එක වේලක් හරි අම්මයි තාත්තේ දරුවෝ ටික හරි එකට කණ්ඩ ඕන. එතකොට මොකද වෙන්නේ? අපිට අපේ ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන්. එතකොට මිනිස්සු වශයෙන් අපිට හොඳින් කතා කරන්න පුළුවන්. මේ නරක වචන ඕන වෙන්නේ නෑ. බුදුහාඳුරුවත් කියනවා මමත් කරන්නෙම හොඳින් කතා කරනවා කිව්වා. ඉන්පස්සේ නරකින් කතා කරනවා කිව්වා. හොඳයි නරකයි දෙකම මිශ්‍රණය කරලා කතා කරනකෝ බැරි මුණොත් නම් මරලා දානකෝ. දැන් කේසිය කියනවා බුදුහාඳුරන්ට මොකද්ද ඔබ වහන්සේ මරනවා? ඔව් මාත් කේසිය මරලා දානවා කිව්වා. කේසිය මමත් මරලා දානකෝ. ඊළඟ බුදුරජාණන් වහන්සේ කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ සත්තු මරන්නේ නැහනේ. නේද ඔබ වහන්සේ අවිහිංසාවාදීනේ. එන දැන් ඔබ වහන්සේ ගැන මේ මිනිස්සු කියන්නේ බොරුවක්ද? නෑ කේසිය. උඹ මරණ විදිහට නෙමෙයි මම මරන්නේ කිව්වා. උඹ බණින විදිහට නෙමෙයි මම බණින්නේ කිව්වා. උඹ කියන විදිහට නෙමෙයි මං කෝ හොඳ කියන්නේ මං කිව්වා. හැබැයි උඹ කියන විදිහට නෙමෙයි හොඳයි නරකයි දෙක මම මිශ්‍රණය කරලා කියන්නේ කිව්වා. දැන් කේසියට නැද්ද ගැටලුවක්? අනේ මොකද්ද එහෙනම් මෙයා මේ කියන්නේ කියලා බලන්න. කෙනෙක් අවනත කරගන්න ඉස්සෙල්ලම තියෙන්න ඕනේ ඇහුම්කන් දීම. ඕනෑම ගුරුවරයෙක් ළඟ තියෙන්න ඕනේ ශිෂ්‍යයන්ට ඇහුම්කන් දෙන්න ඕන. නේ? ඉස්කෝලේක උගන්නන ගුරුවරයෙක් ළඟ තියෙන්න ඕනේ මොකද්ද? ඇහුම්කන් දෙන්න ඕන. මොකද්ද ශිෂ්‍යයා කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්න ඕන. නේද? මේ දායකත්වයේ දරනෝනේ හෙදෙන ඕන කෙනෙකුත් ලෙඩයි ඉස්සෙල්ලා කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්න ඕන. නේ? හිසේ කැක්කුමයි ඊට පස්සේ හිසේ කැක්කුම කියද්දි බෙහෙත් දීලා හරියනවද? නෑ බලද්දියට බඩේ කැක්කුමකුත් තියෙනවා. ඒකට දෙකටම අහගෙන ඉඳලා තමයි බෙහෙත් ටික දොස්තර මහත්තයනි දෙන්නේ. ආ මේක බෙහෙත විදින්න කියපමණින් තියෙන ඔක්කොම බෙහෙත් ටික විදිනවද? හොඳට ඇහුම් කන් දෙන්න ඕන. දොස්තර කෙනෙක් වුණාම, හෙද කෙනෙක් වුණාම, ගුරුවරයෙක් වුණාම, භික්ෂුවක් වුණාම, පාලකයෙක් වුණාම. බුදුරජාණන් වහන්සේ තුන්ද රැහුම් කන් දුන්නා. ඉස්සල්ලාම කේසි ආපු ගාම මෙහෙට එනකොට වාඩි වෙනව කියලා කිව්වද? නෑ. එහෙනම් අපිත් පුරුදු වෙන්න ඕන ඇහුම්කන් දෙන්න ඕන. රටවැසියට ඇහුම්කන් දෙන්න ඕන. ගමේ දායකයාට ඇහුම්කන් දෙන්න ඕන. රෝහලේ ඉන්න ප්‍රධානියට ඇහුම්කන් දෙන්න ඕන. පාසලේ ඉන්න දරුවෝ ටික විදුහල්පතිවරයාට ඇහුම්කන් දෙන්න ඕන. විදුහල්පතිවරයා පාසලේ ඉන්න ශිෂ්‍යයන්ට ඇහුම්කන් දෙන්න ඕන. ඔන්න අපි අද සාකච්ඡා කරන ධර්මදේශනාවේ ඔයත්තන්ගේ ප්‍රායෝගික ජීවිතයටත් ගන්න දේවල් තියෙනවානේ. ලෞකික ධර්මදේශනා සහ ලෝකෝත්තර ධර්මදේශනා කියලා කොටස් දෙකක් තියෙනවා. ඕවත් තියෙන මේ අන්තර්ගත වෙලා. එතකොට ඔබත් හිතන්න ඇහුම් කන් දෙන්නෙක් බවට පත් වෙන්න ඕන. නිවන දක්වා යන ගමනේ. එහෙම නැති වුණොත් එහෙම අපිට ප්‍රශ්න ඇති වෙනවා. ගැටුම් ඇති වෙනවා. එකිනෙකා සමග ભેද භින්නතා ඇති වෙනවා. එකිනෙකා සමග කුලල් කා ගන්න වෙනවා. අවසානයේදී ජීවිතේ පවා පරදුවට දෙන්න වෙනවා. එහෙම වෙච්ච කතාව බලන්න. අජාසත්ත ආශ්‍රය කලේ නරක මිත්‍රෙක් තමයි කවුද? දේවදත්ත. තාත්තගේ වචනට ඇහුම්කන් දුන්නේ නැහැ දේවදත්ත. ඇහුම්කන් දුන්නේ නරක මිත්‍රයාගේ වචනෙට.
දේවදත්ත හාමුදුරුවන්ගේ. මොකද කිව්වේ? තාත්තා රජගම දෙන්නේ නැහැ මරලා දහන් කිව්වා. රජගම ගන්න ඕන. තාත්තා වරන් ගිහින් ගිජුකොළ පර්වතේ හංගලා තාත්තට දසවත දීලා මැරුවා. අකුසල කර්මයේ රැස් වුණා පීතෘඝාතක. බුදුහාමුදුරු මතක් කරනවා මහරහතුන් වහන්සේලාට, පින්වත් මහණෙනි, අජාසත් පීතෘඝාතක කරලා හිටියේ නැත්තම් මෙතනින් බණ අහලා නැගිටිනකොට සෝවහන්වත් වෙලා තමයි නැගිටින්නේ කිව්වා. එහෙනම් ඇහුම්කන් නොදීම නිසා නෙමේද සෝවහන්කමත් නැති වුනේ? ඇහුම්කන් නොදීම නිසා නෙමේද පීතෘඝාතක ඇති වුනේ? ඒ නිසා ඇහුම්කන් දෙන්න ඕන. ඊළඟට බලන්න. ඔයතු දන්නවා අවුරුදු 7777ක් රාජ්‍යත්වය කරපු ලිච්ඡවි රජදරුවන්ගේ රජකම අයින් වෙලා ගිය මොකක් නිසාද? අවිශ්වාසය නිසා. ඒ නිසා අපිටත් තියෙනවා විශ්වාසයෙන් ඇහුම්කන් දෙන්න ඕන. මොකද්ද අප්පච්චි කියන්නේ කියලා ඇහුම්කන් දෙන්න ඕන. මොකද්ද අම්ම කියන්නේ කියලා ඇහුම්කන් දෙන්න ඕන. ගුරුවරු මට ඇයි මෙහෙම චෝදනා කරන්න කියලා ඇහුම්කන් දෙන්න ඕන. ආයතන ප්‍රධානියා මට දොස් නගන්නේ ඇයි කියලා ඇහුම්කන් දුන්නොත් ප්‍රශ්න විසඳන්න ඇහුම්කන් නොදී ඉන්නකොට ආනන්තරී පාප කර්මයක් දක්වා හිත දියුණුනොත් එහෙම අපට පුළුවන් ද නිවන් අවබෝධ වෙන්න? නිවන් අවබෝධ කරගන්න බැයි නිසා ඇහුම්කන් දෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කේසියට ඇහුම්කන් දුන්නා. කේසිය උඹ කොහොමද කරන්නේ කියලා අහගෙන හිටියා. අහගෙන ඉඳලා කියනවා මමත් එහෙමයි කරන්න කියලා එයාගේ පැත්තට ගන්නවා. අරගෙන කියන හැබැයි කේසිය උඹ වගේ නම් නෙමෙයි මං ටිකක් වෙනස් විදිහට තමයි ඔක කරන්න කිව්වා. දැන් කේසියට හිතෙනවා මොකද්ද දන්නේ මෙයා කියන්නේ කියලා අහන්න. දැන් ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද? එහෙම කෙනෙක් කුතුහලයක් එක්ක දෙයක් කිව්වොත් හිතෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් කියනවා කේසියට, කේසිය උඹ කරන්නේ මෘදුකම මේ හසුරුවන එක, දමණය කරන එක. මම කරන්නේ හසුරුවන එක, දමණය කරන එක. මම ඉස්සල්ලාම කරනකොට කේසිය කයෙන් හොඳ වැඩ කළාම හොඳ ද කුසල කර්මේ රැස් වෙන විදිහ කියලා දෙනවා කිව්වා. දැන් කේසිය නම් කරන්නේ මොකද්ද? හොඳ වචනෙන් කතා කරනවා නේද? ආදරණීය වචනෙන් කතා කරනවා. සත්තු හරිය කැමති පින්නතුණු ආදරණීය වචනවලට. ජාතක කතා පොත් වහන්සේක තියෙන නන්දි විශාල ජාතක කතා මම කියවන්න ඕන නෑ. ඔතු කියවල බලන්න නන්දි විශාල ජාතක කතාව. අදුව කුල උසුලුව කුල කියන වචන දෙක නිසා නන්දි විශාල ඇද්දේ නෑ. හැබැයි දෙවෙනි වතාවෙදි කියන අනේ මගේ පුතේ එහෙම කරන්න එපා, මගේ පුතාට පුළුවන් මේ ගැලා දින්න කිව්වා. කියපු ගාම නන්දි විශාල ඇද්දා. ඔයතන්ගේ ගෙදර ඉන්න සත්තු ටික බලන්න. හරි මාසය සත්තු ආදරේට බුදුහාමුදුරුවෝ දම්සප්පවතුම් සූත්‍ර දේශනාව දේශනා කරනකොට කැලේ හිටපු මෝයවදින් බුදුහාමුදුරුවොත් එක්ක හිටියා. මිනිස්සු කරපු වැරදි වැඩ නිසා, භික්ෂූන් වහන්සේලා කරපු වැරදි වැඩ නිසා භික්ෂූන් වහන්සේලා පවා බුදුහාමුදුරුවන්ට එපා වුණා. උන්වහන්සේ කළේ සියල්ලෝම අතහැරලා දාලා පාර්ලිය වනයේට වැඩම කළා. පාර්ලිය වනයේට වැඩියට පස්සේ බුදුහාමුදුරුවන්ගේ මහා කරුණාව නිසා ඇතෙක් උදව් කළා, වඳුරෙක් උදව් කළා, මේ සත්තු උදව් කළා බුදුහාමුදුරන්ට මාස 3ක්. එහෙනම් සත්ව ලෝකේ සත්තු කැමති නැද්ද ආදරේට? කැමති. ඔයත් බලන්න සත්තුන්ට ආදරේ කරලා සත්තු මිනිස්සුන්ට වඩා හරිම එකතු වෙනවා ආදරණීය තැන්වලට. බුදුරජාණන් වහන්සේ කියනවා මම කරන්නේ නම් දැන් අස්වෙක් දමනය කරගන්න පුළුවන්නේ ආදරණීය විදිහට. දලදා මාලිගාවේ රාජායතා දමනය කළේ ආදරයෙන්නේ නේ. ඒක හෙඬු පාරක්වත් අනින්නේ නැතුව දලදා වහන්සේගේ කරඬුව තියාගෙන ඇතෙක් උඩ වඩින්න මෙයා හසිරුවේ මොකකින්ද? වචනවලින්. ඈ මිනිස්සු වෙච්ච මිනිස්යන්න හසිරවන්න ටිකක් අමාරුයි. හැබැයි සත්තු හසිරවන්න ලේසියි. දලදා වහන්සේ කරඬුවේ උඩ හිසේ තියාගෙන පිටේ තියාගෙන පාරේ ගියපු රාජා ඇතාව හසිරුවේ හෙඬුවකින් නෙවෙයි වචනකින්. එහෙනම් අශ්වය දමනය කරන්න බැරිද? අශ්වය දමනය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි මම නම් කරන්නේ මිනිස්සුන්ට කයෙන් කරන හොඳ වැඩවල විපාක කියලා දෙනවා කිව්වා. ඔන්න බලන්න මිනිස්සු හසුරවන්න තියෙන උපක්‍රම. කය වැරදි විදිහට ගත්තොත් පින්වතුනේ අකුසල් විපාක තියෙනවා. හොඳ විදිහට ගත්තොත් කුසල විපාක තියෙනවා. හොඳ විදිහට ගත්තොත් කුසල විපාක තියෙනවා. ඉතින්
ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ කාය සුචරිතේ විපාක කියලා දෙනවකුව වචී සුචරිතේ විපාක කියලා දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන වචනනේ කයින් කරනවා වචනෙන් කතා කරනවා. වචනෙත් හොඳ දේවල් මං කියලා දෙනවා කිව්වා. ඉන්පස්සේ මනසෙන් හිතන හොඳ දේවල් වල කුසල විපාක මම කියලා දෙනවා කිව්වා. කයින් හොඳ වැඩ කරන එකේ විපාක, වචනෙන් හොඳ වැඩ කරන එකේ විපාක, මනසෙන් හොඳ වැඩ කරන එකේ විපාක කියලා දෙනවා කිව්වා. අන්නේ කියලා දෙන නිසා කේසිය මම කියනවා හොඳ වචනෙන් මං එයාව හසුරුවනවා කියලා. කියන්නේ හොඳට කියලා දීලා හසුරුවනවා. කය හොඳ විදිහට ගත්තොත් මෙන්න මේ විදිහේ විපාක තියෙනවා. වචනේ හොඳ විදිහට පරිහරණය කළොත් මේ විපාක තියෙනවා. මනසෙන් හොඳ සිතිවිලි ගොඩ නැගුවොත් මේ විපාක තියෙනවා කියලා හොඳට කියලා දෙනවා කවා. බලන්න හොඳින් මේ ගුණ ධර්ම කියලා දුන්නහම වඩන පිරිස් නැද්ද කියලා? වැඩපු පිරිස නැද්ද කියලා? දැන් උදාහරණයකට මම කියන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය කිසాగෞතමී අම්ම බලන්නකො. දරුවා මැරිච්ච දරුවා කෙරෙහි අනිත්‍යතාවයේ මෙනෙහි කරලා අවසානයේදී ඇය පහන් දැල්ලක් උපයෝගී කරගෙන නිවන් අවබෝධ කරගන්න තෙක් ගමන ගියා. හැබැයි කය ඇලීම ගැනද කියලා දුන්නේ නැහැ. ඊළඟට බලන්න අඩකාසි ගණිකාව රූප මදයෙන් මැද්දල ඉඳලා නේ මුළු ප්‍රාන්තෙම මිනිස්සු රජු රූපවා වයගේ වෘත්තීමේ සේවය ගන්න අවසානයේදී අඩකාසි බවටපත් වුණා. කයේ තියෙන අස්ථීරත්වය ඇයට කියලා දුන්නා. මොකද උනේ? ඇයට පුළුවන්කම තිබුණා සසරෙන් එතර වෙන්න. එහෙනම් ඒ විදිහට කිව්වහම කෙනෙක් හසුරවන්න බැරිද? මම එහෙමයි හසුරවන්නේ කිව්වා. වචනේ හොඳ වැඩ වචනේ හොඳට කතා කළොත් එහෙම ඒකෙත් විපාක තියෙනවා කියලා කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය තුල පිහිටියා දාන්ස්ට ධාතුන් වහන්සේලා 49ක් අවිවර දන්තොයි සුපිහිටි දන්තොයි කියන විදිහට. ඒ කියන්නේ එකෙන් එකට ඈත් වෙලා නැහැ. එකට මුතු කැටපෙලක් බැඳ වගේ තිබුණා. සුපිහිටි දන්තු මනාව පිහිටලා තිබුණා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මට මෙහෙම ලැබෙන්නේ විපාකයේ තමයි ඇත්ත කතා කළ නිසා. ඇත්ත කතා කළ නිසා. පොරු කිව්වේ නැහැ. සසරමම කුසල් වඩන කාලෙදි මම බොරු කිව්වේ නැහැ. විපාක මට ලැබිලා තියෙනවා කිව්වා. ඊළඟට බලන්න පින්වතුනි ඔන්න වචනෙන් හොඳ වැඩ කළාම මනසෙන් හොඳ වැඩ කළාම විපාක තියෙනවා කියලා මං කියලා දෙනවා කිව්වා. ඒ කියන්නේ චේතනාවකින් සිතුවිල්ලකින් පවා හොඳ වැඩ කළොත් විපාක තියෙනවා කියන එක මම කියලා දෙනවා කිව්වා. ඔන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද්ද කියන්නේ? විපාක අකුසල කියලා දෙනවා කිව්වා. ඒකට මම කියනවා නරක විදිහට හසුරවනවා කියනවා. දැන් අර කේසි හිතන්නේත් කොහමද? තියෙන ඔක්කොම නරක වචන ටික කියලා අශ්‍රය දමනය කරනවා ඇති කියලා. නේ? එහෙම දමනය කරන පිරිස් ඉන්න බලන්නකො. පාරේ යන බස් රථයේ දමනය කරන විදිහ. නේ? ඉස්සරහිනුත් අතක් එනවා පිටිපස්සෙනුත් අතක් එනවා ඔහේ යනවා. දමනය කරන විදිහ නරක වචන කියන විදිහ බලන්න සමාජයේ මිනිස්සු නේ කොච්චර පිළිකුල්ද කියලා බලන්න. රෝහලකට ගිහිල්ලා බැනවදින විදිහ බලන්න නේ. ටිකක් මද්ද්‍රව්‍ය පරිහරණය කළාම කියන වචන ටික බලන්න. තමන්ගේ දරුවෝ හදපු අම්මට කතා කරන වචන ටික බලන්න මිනිස්සු අමනුෂ්‍ය වෙලා. සත්තුන්ටත් එහෙම කතා කරනවා කියලා හිතුව කේසිය. ආ මම විදිහට මෙහෙනම් නරක වචන කියන ඇති කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා කේසිය මම නම් එහෙම නෙමෙයි. මම කියන්නේ කාය දුස්චරිතේ විපාක කියලා දෙනවා කිව්වා. මොකද්ද? කාය දුස්චරිතේ. කියන්නේ කය වැරදි විදිහට ගත්තොත් විපාක මම කියලා දෙනවා කිව්වා. බලන්න කය වැරදි විදිහට ගත්තාම විපාක. එකම දෙයක් උදාහරණයකට ගන්නම් අපේ ජීවිතවල දැන් තියෙන සමාජය තුල තියෙන මිනිස්සු කොච්චර කයින් වැරදි වැඩ කරනවද? ශරීර විකුණන මිනිස්සු ඉන්නවා. ශරීර විකුණනවා. දරුවෝ විකුණනවා. ඉතින් මේ දවසෙන් දෙකෙන් හම්බෙච්ච දරු පැටවු ටික විකුණනවා. කය වැරදි විදිහට හැසිරුවාම මම කේසිය කියලා දෙනවා නරක විපාක තියෙනවා කියලා.
ඔයත්තන්ට මම කියන්න ඔය කය වැරදි විදියට හසුරුවන පිරිසට තියෙන විපාක ප්‍රේතලෝකයේ පින්නතුනි කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදේ කඩල ගිහින් උපදින පිරිසගේ මුළු ගත පුරාම දානවා සිහින් බිබිලි. ඉතාමත්ම කුඩා වෙච්චි දුඟ දහමන බිබිලි දානවා. ඉදිකට්ටකට වඩා තියුණු තුඩකින් තුඩක් ඇති පණුව එවදින් මුළු ශරීරෙම විදිනවා. ඇටමිදුළු දක්වාම විදගෙන ගියාම ආපවහම මස ඇට උපදිනවා. කර්මානුරූපව බලන්න තාවකාලික විදින සැනසීමේ තියෙන විපාක. විපාක මම කියලා දෙන්නේ අන්න ඒ විදිහට කිව්වා. ඒ කියන්නේ මිනිස්සු බුදුහාමුදුරු ධර්ම දේශනා කළ මිනිසුන්ගේ දහම් නැනස පාදනෝ මහණෙනි පින්වතුනි මෙන්න මේ දේ කරන්න එපා, මේ දේ විපාක තියෙනවා. ඊළඟට මම කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම වචනේ තියෙන අකටයුතුකම විනාශකාරීකම කියලා දෙනවා. දැන් බලන්න මිච්ඡා ජීවා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා මේ වචන ඔක්කොම මොකටද? මුසාවාදා කියන ශික්ෂාපදයට සියල්ලමයි තියෙන්නේ. බුරු කිව්වහම පින්නතුනි සසර උපදිනකොට මුඛයෙන් ගඳ එන මිනිස්සු වෙලා උපදිනවා. සත්ත්ව ලෝකේ ඉපදුනොත් එහෙම මුඛයෙන් ගඳ එන මිනිස්සු වෙලා උපදිනවා. പ്രേත ලෝකේ ඉපදුනොත් එහෙම මුඛයෙන් ගඳ එන പ്രേතය වෙලා උපදිනවා. ඔන්න බලන්න බොරු කිව්වහම තියෙන විපාක. මහණෙනි අශ්වදම්ම බොරු කියන්න එපා කියලා මිනිස්සු අසුරවන්නේ මම බොරු කීමේ විපාක කියලා දීලා කිව්වා. බොරු කීමේ විපාක කියලා දීලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එහිම പ്രേතෝ දැකලා කියලා දේශනා කළේ නැද්ද කියලා? പ്രേතවත්තු තියෙන එක പ്രേතවත්තු කතාවක් පින්වතුනි. බොරු කියලා හිටපු මිනිස්සෙක් പ്രേත ලෝකේ ඉපදුනා. ඉපදිලා එයාගේ දිව ඉස්සරහට දැම්මහම දිව එක පැත්තකින් කහපාට සැරවේ ගලනවා, දිව අනිත් පැත්තෙන් රතුපාට සැරවේ ගලනවා, මැදින් රතුයි කහයි දෙකම එකට කලවම් වෙච්ච සැරවේ ගලනවා. පණුව මුළු කටේම වැහලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඉබඳු ප්‍රේතිය සසර බොරු කිව්වා විපාක ලැබිලා තියෙන විදිය. බලන්න එතකොට සමාජයේ මිනිස්සු පිරිස් බොරු කිව්වොත් එහෙම ඒ විපාකෙට තවත් කෙනෙක් හොඳින් සතුටින් ජීවත් වෙයි. හැබැයි රැස් කරන කර්මයට ගෙවන්න වෙන්නේ කාටද? රැස් කරන කෙනාටමයි. ඒ නිසා කේසිය මම කරන්නේ මේ පෞකරණයේ විපාක කියලා දෙනවා වචනේ. ඊළඟට මම කියලා දෙනවා කිව්වා මනසෙන් පෞකරණයේ විපාකද මම කියලා දෙනවා කිව්වා. ඉස්සල්ලා කියලා දුන්නේ මොකද්ද? මනසෙන් පින්කරණයේ විපාක. මෙතනදී කියනවා මනසෙන් පෞකරණයේ විපාකද මම කියලා දෙනවා කිව්වා. දැන් බලන්න පින්නතුනි මනසින් පව් කරනකොට සිතුවිල්ලකින් පව් කරනකොට ක්‍රියාවකින්ද? ක්‍රියාවකින් නෙමෙයි. නිකං මනසට හිතුව පමණයි. හැබැයි අකුසලේ රැස් වෙනවා. හිතුව පමණයි කුසලේද රැස් වෙනවා. දුටුගැමුණු මහරජ්ජුරෝ රුවන්ලි මහසෑය හදලා අවසාන තැනට එනකන් තිබුණේ නැහෙනේ. එතනින් එහාට සුදු රෙදි වලින් මල්ලි හදලා රජ්ජුරුවන්ට පෙන්නුවා. රජ්ජුරු හිතින් හිතුවා අනේ මම සෑය හදලා ඉවරයි. අරමුණ කුසල චේතනාව හොඳ නිසා දිව්‍ය ලෝකයේ ගින් උපදින්න වාසනාව පින මහිමේ පහළ වුණා. මනසෙන් හිතපු දෙ නේ, මනසෙන් හිතපු දෙ. මනසෙන් නරක දෙයක් හිතුවොත් නරක විපාකද තියනවා කිව්වා. බලන්න පින්වතුනි එහෙම වෙලා නැද්ද කියලා. පසීබුදුරජාණන් වහන්සේ නමක් මහා මාර්ගයේ පින්නපාතේ වඩිනකොට රජුරුව මෙහා පැත්තේ ඉඳලා කියනවා හරි ලස්සනයි උන්වහන්සේ, අනේ මගේ කාන්තාව වුණා නම් හොඳයිනේ කියලා හිතුවා. හිතුවේ කාටද? පසීබුදුහාමුදුරුවන්ට. බලන්න චේතනාව අරමුණ හිතුව විතරයි පින්වතුනේ රජ්ජුරුවන්ගේ ලිංග විපර්යාසයක් වෙලා ස්ත්‍රීත්වයකට පත් වුණා. එහෙනම් බලන්න මනසෙන් කරන අකුසලයේ විපාක කොහොමද? මනසෙන් කරන අකුසලයේ විපාක. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනේ, ඔයත් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදයේ තියෙන පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා. සියලුම ධර්මතාවලට පූර්ව වෙන්නේ ඉස්සර වෙන්නේ මොකද්ද? මනස. හොඳ වැඩක් කරන්නත් මනස, නරක වැඩක් කරන්නත් මනස. එහෙනම් මෙතන කුසල විපාකේ කරන්න වෙන්නේත් මනස, අකුසල විපාකේ රැස් කරන්න වෙන්නේත් මනස. මනසෙන් රැස් කරපු දේ අකුසලේ පිරিলা ඉතර වෙනවා.
එතකොට බලන්න අපිට මනසෙන් හිතුවොත් අකුසලයක් කරන්න ඕනේ කියලා අකුසලේ විපාක අපට පිරෙනවා. ඒ ගොඩනගාගත්ත සිහිනේ මත තමයි අපි අවසාන අරමුණ දක්වාම දුවවන්නේ අපේ සිත, කය, වචනේ කියන තුන් දොරම. ගොඩනගාගත්ත මනෝමය සිතුවිල්ලකට නේ ඔය අත්තු හිතෙන් හදාගත්ත නිවස ඇතින් දැන් හදාගෙන ඉන්නේ නේ. අර හදන මේ ගෘහ නිර්මාණ ශිල්පියාට දෙන්නෙත් ඔය අත්තු ඉස්සෙල්ලා කටු සටහනක් ඇඳලා ආ මේක විදිහට ගෙදර හදලා දෙන්න. එයා තමයි කියන්නේ මෙතනට කණුවක් එන්න ඕනේ, මේක දිගයි, මේක කොට කරලා වහලා මෙහෙම දාමු. හැබැයි මේකේ පළවෙනි දේ මොකද්ද? හිතපු මගේ ඇතුළෙනේ මම ඉන්නේ. ඒ වගේ තමයි මගේ මනසෙන් කරන දේ තමයි මගේ ඉඳුරන් වලින් ප්‍රකාශ කරන්නේ. ඒකේ අනිත් විපාක මම අස්ස ධම්ම මම කියලා දෙනවකෝ. කේසි මම කියලා දෙනවකෝ. ඔන්න දැන් ක්‍රම දෙකකට මිනිස්සු බුදුහාමුදුරු සත්වයු දෙවියෝ හසුරුවනවා. මොකද්ද? කර්මඵල කියලා දෙනවා. කයෙන් කරන හොඳ කර්මවල විපාක කියලා දෙනවා. වචනයෙන් කරන හොඳ කර්මවල විපාක කියලා දෙනවා. මනසෙන් කරන හොඳ කර්මවල විපාක කියලා දෙනවා. එහෙම සංවර කරන්න බැරි කෙනෙක් හිටියොත් එහෙම කයෙන් කරන නරක විපාකවල කියලා දෙනවා. කය වචනයෙන් කරන නරක විපාක කියලා දෙනවා. මනසෙන් කරන නරක විපාක මම කියලා දෙනවා. ඔන්න දෙවෙනි විදිය. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ අස්ස ධම්ම දැන් උඹ කිව්වනේ මේ හොඳයි නරකයි දෙකම කරලා තමයි හසුරුවනවා කියලා. නේ සංන පරුසේන පිවිනේමි කියලා. හොඳයි නරකයි දෙකම මිශ්‍රණය කරලත් මම හසුරුවනවා කිව්වේ අස්ස ධම්ම මිනිස්සුන්ට මම කියලා දෙනවා කිව්වා දෙවියන්ට. කයේ සුචරිතේ කයේ දුස්චරිතේ විපාකයි කුසල විපාකයි අකුසල විපාකයි දෙකම එකට කියලා දෙනවා කිව්වා. මේ වෙලාවෙදිම එකක් කියලා ඒ වෙලාවෙම ආපහු විපාකෙත් කියලා දෙනවා කිව්වා. එහෙම කියලත් මම මේකේ මිනිස්සු හසුරවන්න බලනවා කිව්වා. බලන්න පින්වතුනි මෙච්චර උත්සාහයක් ගන්න කවුරු වලක්ව ගන්නද? බුදුහාඳුර වලකින්නද? නෑ. සසර දුක් විඳින මිනිස්සු දුකට වැටේ කියන තැනින් ගලව ගන්න. එහෙම නැත්නම් උන්වහන්සේට වැඩක් වෙනවද? නෑ. උන්වහන්සේ ලාභ අපේක්ෂාවකින්ද? උන්වහන්සේ වස්තු අපේක්ෂාවකින්ද? උන්වහන්සේට එහෙම ඕනකමක් නෑ. මක් නිසාද? උන්වහන්සේ ගිහි කාලේ හිටියනම් සක්විති නේ, කියන්නේ අර වර්තමාන හිටපු සක්විති නෙමෙයි නේද? සක්විති රජකම ලබන කෙනෙක්. සක්විති රජුරවන්ට මොනවද? සියලු සම්පත් ස්වභාවිකව පහළ වෙනවා. එහෙම කෙනාට සියල්ල අතහැරලා දාලා ඇවිල්ලා බොරු කරලා මුලාවක් කරලා මිනිස්සු අසරණ කරලා උන්වහන්සේට අය රැස් කරගන්න ඕනද? ඕන්නේ. බුද්ධත්වයේ පසක් උනේ නැත්තම් උන්වහන්සේ ආපහු ගෙදර වැඩියොත් ගෙදර තාත්ත හදලා තිබුණ සම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුන රජ්ජුරුවන්ගේ රාජපුතෙක්. එහෙනම් බොරු කියලා මුලාවක් ඇති කරලා මිනිස්සුන්ට වංචා කරලා උන්වහන්සේට සිව්පස්සේ ගණ්ඩුමනාවක් නැහැ. උන්වහන්සේ මේ අනුකම්පාවෙන් දේශනා කළේ ඔබෙත් මගෙත් ජීවිත හදාගන්න කියලා. බලන්ටකෝ කොච්චර ඉවසීමක් තියෙන පාද උන්වහන්සේට. හොඳින් කියලා දුන්නා, ඒ කියන්නේ සුගතියට යන තැන් කියලා දුන්නා. නරකින් කියලා දුන්නා, දුගතියට යන තැන කියලා දුන්නා. හොඳයි නරකයි දෙකම එක තැනකට අවිල්ල කියලා දෙන්නේ. එපා උඹලා මේක කරන්න, මේක දෙකම එක තැන මෙන්න කියලා දීලා කිව්වා. මම හසුරවන්නේ එහෙම කිව්වා. එහෙමත් කියලා දෙන්න බැරි වුණොත් මොකද කරන්නේ බුදුහාඳුරනේ කියලා ඇහුවා. උඹ කරපු දෙයම තමයි මං කරන්න කිව්වා. මම නම් කරන්නේ බුදුහාඳුර කියේ අස්සදම්ම කියනවා ආචාර්ය වරුන්ට අයතක් වෙයි කියලා. ඔන්න බලන්නකෝ. ගුරුවරයන්ට වැරද්ද, ගුරුවරයා දැන් මම අදක්ෂයෙක් වුණොත් චෝදනා කරන්නේ මටද? නේ, පැවිදි කරපු ගුරුවරයාට. නේ, යන්න මහාන කරලා බණක් කියා ගන්නත් බෑ, මුකුත් බෑ. නේ, එතකොට මට නෙමේ දොස් කියන්නේ ගුරුවරයාට. ඔය තංගේ දරුව වැරදි වැඩක් කළොත් දරුවන්ටද බනින්නේ, දෙමව්පියන්ටද බනින්නේ? දෙමව්පිය බැනුම් අහන්නේ. අන්න කොල්ලෙක් හදලා එලවත් නැහැ, මෙලවත් නැහැ. නේ, ඒ කියන්නේ සමාජය තුල එහෙම කතිකාවත ගොඩනගින්නේ දෙමව්පිය කරන වැරදි නිසා නෙමෙයි, දරුවෝ සසර කරපු අකුසල කර්මයකට කරන වැරදි වලට බැනුම් අහන්නේ අම්මයි අප්පච්චි තාත්තයි. අස්ස ධම්මත් ඒකමයි. අස්ස ධම්ම කියනවා නැත්නම් කේසිය කියනවා මට අශ්වය දමනය කරන්න කියලා දුන්නේ මගේ ගුරුවරුන්නේ. ගුරුවරු කියලා දුන්නේ මට අශ්වයක් දමනය කරන්න බැරුණොත් එහෙම ඔය කියන ක්‍රම තුනෙන්ම මම නෙමෙයි බැනුම් අහන්නේ බුදුහාඳුරනේ. කවුද බැනුම් අහන්නේ? මගේ ගුරුවරු ටික.
කුමකටද මගේ ගුරුවරු බැනුම් අහන්නේ? අන්න කේසියට පුරුදු කරලා අශ්වය දමනය කරන්න. ඒ මනුස්සයාට කොහේ අශ්ව දමනයන්ද? ඔය යන්නේ පාපව ඔය උගන්නන ගුරුවරු ළඟට කියලා ආචාර්යවරුන්ගේ කුලගොත්වලට පවා හානියක් වෙනවා. මට අශ්වයෙක් දමනය කරගන්න බැරි වුණා. දැන් එහෙමනේ. ගමේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව පාසුන් නැති වුණොත් කොහොම හරි නගරේ පාසලට දානවා. හැබැයි ගමේ ඉස්කෝලේ කොහොම හරි ශිෂ්‍යත්ව පාසුනොත් මොන යුද්ධ හරි කරලා ඒ ඉස්කෝලේටම දානවා. නේ? හොඳ හාමුදුරු කෙනෙක් වික්ත විශාරද බහුස්වතු ගුණයන් වලින් යුක්ත වෙලා උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා ගුණයන් වලින් යුක්ත වෙනොත් අමන දරුව හොය හොය අරන් ගිහලා එතනටම දෙනවා. ඇයි? ආයතන හොඳයි. විශ්වාසයි. එහෙම නැති තැනක් වුණොත් එහෙම දෙනවද? දෙන්නේ නැහැ. උගන්වන්න නැති තැනක් වුණොත් දරුවෝ දානවද ඉස්කෝලේට? දාන්නේ නැහැ. රියදුරු පාසලක රියදුරු පාසලේ හරියට උගන්වන්න නැතුව ඒ රියදුරු පාසලෙන් ගත්ත ලයිසන් එකට නැත්නම් රියදුරු බලපත්‍රයට වැඩිම මාර්ග අනතුරු වෙනවා නම් ආපහු ඒ පාසල ඉගෙන ගන්න යනවද? යන්නේ නැහැ. ඇයි? ඒක අසාර්ථකයි. එහෙම වුණොත් එහෙම ආයතන විනාශ වෙනවා. මේ සංස්ථාව විනාශ වෙනවා. කේසියත් කියනවා එහෙම වුණොත් එහෙම මගේ ආචාර්ය කුලවන්තයෝ ටික විනාශ වෙනවා කිව්වා. විනාශ වෙන නිසා මම කරන්න කිව්වා අශ්වය මරලා දානවා කිව්වා. මරලා දැම්මහම ඉවරනේ. සමාජගත වෙන්නේ නැහැ. ආමයාට මේක කරගන්න බැරි වුණා කියලා. ඒ නිසා කිව්වා මම කරන්නේ අශ්වය මරලා දානවා කිව්වා. බුදුරජාණන් වහන්සේත් කිව්වා මාත් කේසි ඒකමනේ කරන්නේ. හැබැයි උඹ කරන්නේ ගෙලසින්දලා මරණ එක. මම කරන්නේ ගෙලසින්දලා මරණ එක නෙමෙයි. මම එයා සාසනයෙන් නිරපනව ප්‍රතික්ෂේප කරනවා. මම කතා කරන්න නැතුව අතහැරලා දානවා කිව්වා. බලන්න තථාගත දේශනාව කෙනෙක් ප්‍රතික්ෂේප වෙන තැනටපත් වෙනවා කියලා කියන්නේ කොච්චර පාපගාමි කෙනෙක් වෙන්න පාද. හිතන්න net දෙකට බුදුහාමුදුරු කෙනෙක් දැකලා කුසලේ විපාක කියලා අකුසලේ විපාක කියලා අකුසලේත් කුසලේත් විපාක දෙකම එක තැනකදීත් කියලා දීලා මේ මිනිස්සේ ඒත් හැදෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරනකොට කොච්චර පාප කර්ම තියෙන මිනිහෙක් වෙන්න පාද. ඒ කියන්නේ සාසනය සම්පූර්ණයම අතහැරලා දානවා. අතහැරලා දැම්මහම යාට ආයි කවදාකවත් සුගතියක උපදින්න හම්බෙන්නේ. උපදින්නම කොහෙද? දුගතියකමයි. තව තවත් සසර දුක් විඳිනවා, පීඩණයට විඳිනවා, කරදරවලට මූණ දෙනවා, දුක්ඛම් කටුරු රාශියක් ගොඩනගා ගන්නවා බුදු කෙනෙක් ප්‍රතික්ෂේප කළොත්. මම කරන්නේ එහෙම මහ මරණ එකක් කිව්වා. ඒ කියන්නේ මම ප්‍රතික්ෂේප ගන්නවා කිව්වා. ඔයත් අන්ටත් ওই ටිකමයි. අපි ජීවත් වෙනකොට ජීවත් වෙන්න ඕන හොඳ දේවල් වල හොඳ විපාක තියෙනවා. බලන්න අර දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය කාන්තාවරු ගැන බුදුහාමුදුරු කියන විදිහ. භික්ෂුන් වහන්සේලා තෙමි තෙමි ඉන්නකොට පින්වතුනි උන්වහන්සේගේ කුටිය හදාගන්න පරාලයක් අරන් ගිහින් පූජා කළා. එක පරාල කෑල්ලයි පූජා කළා. දිව්‍ය විමානයක ගිහින් විශාල දිව්‍ය මාලිගාවක් ඇති කෙනෙක් බවට පත් වුණා. ඒ කියන්නේ කයින් හොඳ වැඩ කළා හොඳ විපාක ලැබුණා. බලන්න කයින් නරක වැඩ කළාම නරක විපාක. භික්ෂුන් වහන්සේලාට ගෙනියන දානේ පාත්‍රේ මගදී වැලක්ුවා. කොහොමද වැලක්ුවේ? යන්න එපා දහම්දුරු නෑ පන්සලේ හාමුදුරු ගියා කිව්වා. පසේ බුදුහාමුදුරන්ට අකුසලයේ විපාක මොකද උනේ? උපදින කාලෙක ආහාර නැතුව උපදින්න പ്രേත ලෝකෙ ගිහින් ඉපදුනා. බලන්න කයෙන් කරපු අකුසල කර්මවල විපාක. අපි වචන වැරදි විදිහට පාවිච්චි කළොත් අපි සමාජයේ පිරිහෙන පුජ්‍යලය බවට පත් වෙනවා. ප්‍රතික්ෂේප කරන මිනිසු පුජ්‍යලය බවට පත් වෙනවා. අව탁ෂේරුවට පත් වෙන පුජ්‍යලය බවට පත් වෙනවා. පාලකය බවට පත් වෙනවා. ඒ කියන්නේ කට ඇරියොත් බොරුවක්. නේ? මට මතක නෑ, අමතකයි, මම දන්නේ නෑ, මම ගියේ නෑ. හැබැයි හෘද සාක්ෂිය අනුව දන්නව මං වැරදි. අනේ මං අතින් එක කියවුණා. ඒක පිළිගන්න එක හොඳ මනුස්සකමක්. බලන් අකුසල විපාක. මේ ආත්මෙම කරනවා සීල දෙනාම අපි ප්‍රතික්ෂේප කරනවා. අසත්‍යවාදී කෙනෙක් වුණොත් එහෙම ප්‍රතික්ෂේප කරන සමාජ මිනිස්සු ආපු මනුස්ස කියන දේ පිළිගන්න හැම්පා තව තව කොහෙල බලන්න කියනවා. සත්‍යවාදී මිනිස්සෙක් වුණොත් එහෙම මොකක් කිව්වත් ටිකක් දෙවතාවක් හිතලා බලන්න ඔය මනුස්සෝ ඊටත් කලින් කිව්ව දෙයක් හැබැයි ඒකත් උනා. එහෙනම් සත්‍යවාදී වෙනකොට පිරිවර ඉන්නවා. අසත්‍යවාදී වෙනකොට පිරිවර අපෙන් ඈත් වෙලා යනවා. මනසෙන් කුසල කර්ම කළාම විපාක ලැබෙනවා. අකුසල කර්ම කළාම විපාක ලැබෙනවා. ඒක තමයි බලන්න වෙන රටක කතා යන්න ඕනේ. දුටුගැමුණු මහරජුරුවන්ගේ මනසෙන් ගොඩනගාගත් රුවන්වැලි මහසෑය හදපු පින උන්වහන්සේට විපාක දුන්නා.
උන්වහන්සේ විපාක දුන්නා. අකුසලයේ බලන්න පාරේ වඩිනම් පසේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගොඩනගාගත්ත සිතුවිල්ලේ වැරද්ද නිසා විපර්යාසයක් බවට පත් වෙලා අකුසල විපාක දුන්නා. ඒ නිසා ඔබ කරන කුසල කර්මත් ඔබට විපාක තියෙනවා. මම කරන කුසල කර්මවල විපාක මට තියෙනවා. දිත්ත ධම්ම වේදිනී ලැබෙන කුසල විපාක තමයි මහාන බමුණන්ට සලකන එක, බුද්ධ ප්‍රතිමා ඉදිකරන එක, දෙමව්පියන්ට සලකන එක දිත්ත ධම්ම වේදිනී කුසල කර්ම. ඒ නිසා අපි අපේ සිතින්, අපේ කයෙන්, අපේ වචනයෙන් අපි කුසල් කරන්නට ඕන. මෙලව වශයෙන් දිත්ත ධම්ම වේදිනී වශයෙන් විපාක දෙන. ඒ කියන්නේ අම්මට තාත්තට නිගා වෙන විදිහට කතා කරන්න හොඳ නැහැ. අගෞරවයක් ඇති වෙන වචන කතා කරන්න හොඳ නැහැ. මහාන බමුණන්ට අගෞරවයක් වෙන විදිහට වචන කතා කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවන්ට අගෞරවයක් වෙන විදිහේ වචන කතා කරන්න හොඳ නැහැ. අපිට ඒවා අපි නිවැරදි දේ කළොත් එහේ මේවා දිත්ත ධම්ම වේදිනී වශයෙන් විපාක දෙනවා. අම්මා අප්පච්චිට ආදරෙන් කතා කරලා සලකගෙන යත්තන් හිත හදාගෙන අපි ජීවත් වුණොත් ඒවා දිත්ත ධම්ම වේදිනී වශයෙන් විපාක දෙනවා. ඒ නිසා ඔබටත් මටත් කාය සුචරිතය වඩන්නට කුසල ශක්තියින් දියුණු වේවා. වාක් සුචරිතය වඩන්නට කුසල ශක්තියින් දියුණු වේවා. මනෝ සුචරිතය වඩන්නට කුසල ශක්තියින් දියුණු වේවා. ඒ තුළින් රැස් වෙන කුසල් තුළින් ඔබටත් මටත් උතුම් නිවනම අවබෝධ වේවා කියලා පින්තුණි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයත් හැම දිනෙකම මේ උතුම් සද්ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු කළේ කොටදෙනියාව මීරිගම ලිපිණේ පදිංචි එස්සේ සමරසිංහ මහත්මයා සහ මංජුලාද සේර මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සාහිත්‍ය මිත්‍රාදීන් අසල්වාසීන් සියලු දෙනාම එතන්ගේ බලාපොරොත්තු වුණේ අද දිනට යෙදී ඇති මංජුලාද සේර මහත්මියගේ 42 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එම මහත්මියට හෙද සේවයට එක් වී වසර 20ක් ගත වීම නිමිති කොටගෙන ආශිර්වාද කරන්නටත් අපවත් වේව දහල අතිගෞරවනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන්ට නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කරගෙනත් කියන අරමුණු පෙරට කොටගෙන යැත්තු මේ සඳහා දායකත්වයේ දැරුවි. ඉතින් එතුමිය හරි පිංකමක් කළානේ නේ. යෝගිලානං උපට්ඨපෙය්‍ය සෝමං උපට්ඨපෙය්‍ය. නේද? හෙදියක් උනේ සසර පිනකට. ඒ තමයි ලෙඩ්ඩුන් උපකාර කරන්න පුළුවන්. තමන් ළඟට එන මිනිස්සුන්ට ඇඳක් දුන්න, බෙහෙත් තේත් ටික දුන්න, ඒක මහා සංසාරේ පිනක්. නේද? උගන්නන්න හම්බෙන ගුරු වෘත්‍ය සසර පිනකට ලැබෙන දෙයක්. හෙදසේවේ සසර පිනකට ලැබෙන දෙයක්. බුදුබණ දෙසන්ට ලැබෙන එක සසර පිනකට ලැබෙන දෙයක්. ඒ නිසා පිනකටනේ ලැබුණේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනු එතුමියටත් ඒ වගේම මේ මෑණියන්ටත් නිරෝගී